වැඩ වැඩ මඩ කොච්චර අපිට මේවා ගල් මුල් පාර ආවත් අපි හැමදාම වැඩ වැඩ කරන අපේ විරුවා වැඩ කරන අපේ මිනිසා වැඩ කරන වැඩසටහන ආවා ඉතින් චේ අපි කල්ලිය කල්ලිය ෆෝ ඔක්කොම පතරි පතරි හුක්කෝ උටේ සැපේ ඉන්නේ අඩෝ තව දවසක් උදා වුණා මඩ ස්තුති කරන්න දෙවියන්ට තුන් නැත්තේ කඩන් කන්න උඹේ මලකට බෑ යාළු සංගරුවන වඩ මන්න අමෝ රාගෙන මන්න යකා එන්නේ නයි නම ගම සරණං කර 44 කණ්ඩායම ආයුබෝවන් अत्यावश्य අපලදී මම හිතන්නේ අපි රැප්වලට ගැලපෙන විදිහට හරි ඒක තමන්ට තමන්ගේ පෙනුමට ගැලපෙන විදිහට ඒ ෆැෂන් කරාම හරි කියලා තමයි මම හිතන්නේ. ඉතින් රැප් කියන්නේ කැරිලා ඇමරිකාවෙන් ආපු කල්චර්. ඒ කල්චර් එක තුල ජීවත් වෙන්නේ අපහසුකම හින්ද ඇඳුම් අවශ්‍ය නැහැ කියලා නැත්තම් මම ඔයා ඉන්න ෆීල්ඩ් එක ඇටියට අපි කරනවා අපිට ගැලපෙන ෆැෂන් අපි මේ විදිහට අඳිනවා ওই විදිහට අඳිනවා ඒක අපේ සීන් එක. රැප කෙනෙක් වුණාම පොඩ්ඩක් ඒ කියන්නේ දැක්කම මේන රැප කෙනෙක් කියලා අර දැන් අපි දන්නවා නොයිස් ඇඳුම් තිනවා. එතකොට නොයිස් බෑන්ඩ් එක කොස්දාගේ බෑන්ඩ් එක දිනවා මේ වගේ ඉතින් අපේ බ්‍රෑන්ඩ්ස් මොනවාරි දාගෙන ඇඳුම් ටිකක් ව්‍යාපාර කරන ගොඩනගන හිප් හොප් කර්මන්ත තමයි ගොඩනගන්නේ. මාත්‍රාගේ කියන එක ඔයා අනුමත කරන්නේ කෙසේද? මම පොඩි ෂොට් එකක් දාලා ජොයින්ට් එක කරලා කාපොල් එක විතර කාලා බීලා ඒ ගන්න මැදට අප තමයි අවශ්‍ය පාට අරන් ජීවත් වෙලා ජීවිතේ මුක්ති විඳින එකට කාටවත් අවිහිංසාවාදී ලෙස ජීවත් වෙන්නේ නැත්තම් හිංසා කර කර කීබෝඩ් වලින් කමෙන්ට්ස් වලට බැන බැන රැප් එකට බැන බැන නඩු දාගෙන ප්‍රවීණ කලාකරුවෝ මේකේ විකෘති වෙනවා කියලා ඒ ගැන ඔයා ප්‍රේක්ෂකයන් දැනුවත් කරනවා. කලාකරුවෙක් කරපවගේ දස්සලා අපිට බැන දෙන්න මම ඒගොල්ලෝගේ මං හිතන්නේ කාලේ ඉවර ඇතිනේ කරන දේවල් සමහරට දිරවන්නේ නැතුව ඇති අපේ මියුසික්. මේ දවස්වල එන්න තියෙන මොනවාද? මගේ සෝලෝ ඇල්බම් එකක් දාන්න මම හිතාගෙන ඉන්නවා. සමහරට ගොඩක් දුරට EP එකක් වෙයි ඒක සින්දු පාක් හයක් වගේ වෙයි. දැන්ටම සින්දු හතරක් ඉවරයි. ඒ කියන්නේ මේ ගොඩක් ටයිම් එක ගන්න ෆිලා අර මේ පොඩ්ඩක් අර හොඳට ලියලා අර හරියට කරලා දාන්න ඕනේ නේ. දැන් මම දකිනවා ඇල්බම්ස් ගොඩක් එනවා. ඒක හොඳයි. ඒක එලෙගිරි. ඒ කියන්නේ රැප් වලටත් හොඳයි. ඒක එලෙගිරි. මම හිතන්නේ ගොඩක් ටයිම් එක අරගන්න එක පොඩ්ඩක් වැදගත්. ඒ කියන්නේ ලිරික්ස් වලට ලංකාවේ මොඩල්ස් වලට ඇක්ට්‍රස් වලට හිප් හොප් ඉන්ඩස්ට්‍රි එක තුල ඒ කියන්නේ වෘත්තිමය වශයෙන් රැකියා මේ වෘත්තිමය වශයෙන් ඒගොල්ලන්ට නිරූපණය වෙන්න බැරි වෙනවා. ඒගොල්ලන්ට රාජකාරී කරන්න බැරි වෙනවා. මේ මොකද්ද මේ රැල්ල මොකද්ද? ඒ කියන්නේ මම නිරූපිකාව ඇවිල්ලා මියුසික් වීඩියෝස් වල එහෙම හිටියා කියලා එම් ප්‍රශ්නයක් නැහැ කිසිම විදිහින්. ඒක එම් වෙන්න ඕනේ. වෙන්න ඕන. වෙන්න ඕනේ. ලෝකේ කිසිම රටක මම දැකලා නැහැ. ඒ කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් හිතුවා වලට. හැබැයි ඒක මම හිතන්නේ ඉස්සර තිබ්බා. ඒ කියන්නේ පෞගේ කාලේ ඔය ආපු ලංකාවේ අපේ රැප් මියුසික් වීඩියෝස් විතරක් නෙවෙයි. මම හිතන්නේ ඉරාජ්ගේ ඔය ආපු සින්දු හැමෝගෙම සින්දු ඒ වලින් මම හිතන්නේ ඒ අර ඒ තිබ්බ ඒ අර මෙහෙම කොටුවක් තිබ්බා. ඒ කොටුව ඒක කැඩිලා ගියා. දැන් මම හිතන්නේ ඒක අවුලක් නැහැ. 2020 අවුරුද්ද වෙද්දි ඒක මම හිතන්නේ දැන් අර හොඳ තත්ත්වයක තියෙනවා. අපිට උනත් එහෙම කරන්න පුළුවන්. අනිත් එක නිරූපිකාවක් එහෙම මොන විදියකට වීඩියෝ එකේ හිටියත් මම හිතන්නේ ඒ කියන්නේ ඒක මෙහෙමයි ෆිලා ඒකවිල්ලා අර දෘෂ්ටිකෝණේ දෘෂ්ටිකෝණේ කියන්නේ දැන් සින්දුවක් බලද්දි දැන් ඔයාට තියෙන කලාත්මක හැක් නම් ඔයාට පේනවා මේ සින්දුව බැලුවම අම්මනසිර මේකේ මේක කලාත්මකයි මේකේ මේ නිරූපිකාවක් මේව නිරවතින් හිටියා හරි මොන විදියට හිටියත් හරි අර කලාත්මක ගේම් බැලුවොත් ඒක මං හිතන්නේ මේක ලස්සන නිර්මාණයක් විතර පේනවා නේ කලාත්මක නිර්මාණයක් විතර පේනවා නේද පැත්තකට දාන්න ඕනේ තවත් ප්‍රශ්න ඇඳිවත ඇඳගෙන එක්ක ඇඳගෙන හිටියත් කාවක් ඉන්න වීඩියෝ එකක් නැහැ දැන් අපි රැප් ඉන්ඩස්ට්‍රි එකේ එහෙමත් මේක මූල්‍යම අපහසුකමක්ද නැත්නම් තමාට පහසුවෙන් හිට ගන්න බැරිද තමාගේ ගෑනු ළමයි ඉස්සරහා මේව අනවශ්‍ය දෙයක් නෙමෙයි මෙතන වීඩියෝ එකක් වෙන්නේ එහෙම එහෙමත් මතයක් ගොඩනගනවා මේක මොකද කුහකකම්මද මොකද්ද මට නෑ මේමයි ෆිලා ඒ කියන්නේ මේ මොන සින්දුව දැම්මත් මොන කොච්චර හොඳ සින්දුවක් දැම්මත් මොන ගුණාත්මක විදියට සින්දුවක් දැම්මත් ඒකට මේ බනින සෙට් එක අනිවාර්යෙන් ඉන්නවා රූපක් කැමිනම් මේ වගේ ඒ කට්ටියගේ සින්දු වලටත් මේ YouTube එකේ dislikes එහෙම වැඩිලා තියෙනවා ඒ වගේ අර එහෙම පැත්තක් තියෙනවානේ ඕන දෙයක අර මේම හොඳ පැත්තකෝ නරක පැත්තකෝ දෙයක් තියෙනවානේ හැබැයි විදේශ රටවල කාන්තාව මාරිදට අගේ කරා ඒගොල්ලෝ හොඳ ස්ටාර් වලට ආව ඉස්සරද ලංකාවේ මේ එහෙම ඉන්න හොඳ ස්ථානවලට ඇවිල්ලාද නමුත් අර අපේ උන්ගේ කුහකකම නිසා උන් වැඩිපුරම ෆෝන් අබ් මේවා මේවට ගිහිල්ලා මේවා කරලා ජෝගි වෙනවා ඉතින් මේක ඉන්ඩස්ට්‍රියල හොඳ නැහැ කියන එක මතේ තමයි චේනයින් දරන්නේ right ඔව් අනිවාර්යෙන් කණ්ඩායම් වශයෙන් මේ සංගීතයේ ලොකුම පෙරලියක් කරා 44 සංගීත කණ්ඩායම ඉතින් 44 ඕගලන්ට මේ එන ගමනේ උදව් කරා මමට මාද බ්ලැක් ඩොග් බෝන් මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි අපිටත් එයා මුල් අවදියේ සෑහෙන උදව් කරා අදටත් අපිට මතක් ඕගලන්ට ගොඩක් උදව් කරා බ්ලැක් ඩොග් බෝන් වැනි කට්ටිය ඇප්‍රීෂিয়েට් කළා තියදී අයි ඔච්චර ඉන්ටර්නැෂනල් ආටිස්ට් එක වැඩ කරන කට්ටිය ඇප්‍රීෂিয়েට් කළා තියදී අයි ලංකාවේ ප්‍රවීණයෝ ඇප්‍රීෂিয়েට් කරන්නේ නැත්තේ මං හිතන්නේ ඒගොල්ලෝ මං හිතන්නේ ලංකාවේ ඒ කාලේ ඒ රටේ ඒගොල්ලෝ හැදිච්ච විදියත් එක මං හිතන්නේ මේ අපි කරන දේ ඒගොල්ලොන්ට මොනාරි අවුල් දෙයක් වෙනවා ඇති ඒ කියන්නේ මේ අපි නම් පොඩක් පිට යනවා කියලා
विश्वास बिंद याना आयत दुने याना ओने नेति हिंद मंगेल कोले कडुआ सिं जीविते म विंद रिलीज करना ඔගේ සීන් එකක් තියෙනවා කි මේක තියෙනවා චූටියක් තියෙනවා ඇක්ෂන් එක හොඳයි මම දකින්න බොහොම හොඳයි පොඩි රැවටිම් වලට බාජින වෙනවා ඒ කියන්නේ මේ ආටිස්ලා රැවටිලා නෙමෙයි මේ රැප් ක්‍රවුඩ් එක පොඩ්ඩක් රැවටිලා වගේ සීන් එකක් තියෙනවා ටීවී එකේ රේඩියෝ එකේ අපේ රේඩියෝ ෂෝ තිබ්බා නේද ඒක දැන් දැන් තියෙන පොඩ අඩුයි මේ රූප රචන දැන් පුළුවන් මේ සින්දු රූප වාහිනියේ විදේශ ගායකයන්ගේ ගීත දානවා නොයෙකුත් ආකාරي සංගීත සයිලල් ගීත ඒවයි රූප වාහිනියට මේ ගුවන් විදුලියට යන්නේ නැත්තේ ඉස්සර වගේ යන්නේ ඒකට යන්නේ නැත්තේ කියන්නේ පිළ මම දැක්ක පහුගිය කාලේ අපි ඒ කාලේ 2014 15 16 වගේ සින්දු කරන කාලේ මං හිතන්නේ ලංකාවේ ටීවී වල මේ ප්‍රෝග්‍රෑම්ස් පව පටන් ගත්තා ඕ චාට් ෂෝ පටන් ගත්තා එතකොට මේ රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් පටන් ගත්තා ඒ අර ඒ තිබ්බර ඒ නැග්ම නිසා තමයි ඒගොල්ලෝනත් ටීවී චැනල් එකක් වුණත් එහෙම පටන් ගන්න එහෙම වෙන්නේ ටීවී වල යනවට වඩා ඒ කියන්නේ තම තමන්ගේ YouTube චැනල් එකක් හරි iTunes Spotify ඔය වගේ දේවල් පාවිච්චි කරලා හරි තමන්ගේ මේ ප්‍රේක්ෂකයෝ අතරට යන්න පුළුවන් නම් මං හිතන්නේ ටීවී චැනල් වල කියන්නේ දැන් මේම ලෝකේ අනිත් රටවල් වල ටීවී චැනල්ස් වලින් රේඩියෝ චැනල්ස් වලින් ඒ සපෝට් එක දෙනවා ඒකලත් සෝෂල් මීඩියා සපෝට් එකක් තියෙනවා ඒ කියන්නේ අපේ රට පොඩි රටක් නෙවෙයිලා ඒ කියන්නේ ඒ යන තරම තමයි මං හිතන්නේ ඒක ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ලංකාවේ රැප් පාන පළාත් ගත්තොත් එහෙම කොළඹ පොල්ල ආනවා මීගමු अनुराधपुर
මේගොල්ලෝ දැන් රැප් ගැන දැනුමක් තව මීටරේ පෝෂණය වෙන්න ඕනේ. අපි පිටරටවල දැක්කු තියෙන මේගොල්ලෝ රැප් ෆෑන්ස් ලානේ. ඔව්. දැන් කුඩා ටූපක් එක්කම grow up වෙච්ච අය ඉන්නවා. ස්නූප් එක grow up වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලන් ඒ රැප් ෆෑන්ස් අපේ රැප් කියන දේ එදා ඉඳන්ම අර වහලුන්ගෙත් වහලු බවට අපි පත් වෙනවා. ඒක ෆිලා ඇවිල්ලා මේක මේ දැන් දැන් ඔය ඕවල ඉන්න මේ කට්ටිය ඉන්නෝනේ. ඒගොල්ලෝ මං හිතන්නේ ඒගොල්ලෝ පරණ මිනිස්සු. ඒ මිනිස්සු යන්න ඕනේ ඊළඟ ජෙනරේෂන් එක එද්දී අපේ අපේ නිර්මාණ ඒගොල්ලෝ පිළිගන්න තත්ත්වයකට එනවා. ඒ කියන්නේ ජෙනරේටර්ස් ටික මේක ඇසින්නේ. ඒ කියන්නේ මේ දැන් ඒගොල්ලෝ අයින් වෙලා මං හිතන්නේ අලුත් ජෙනරේෂන් එක ඒවට ගියොත් එහෙම ටීවී චැනල්ස් වලට රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් වලට ඒවට ගියාම ඒගොල්ලෝ මං හිතන්නේ අපේ කරන නිර්මාණ වලට තනක් දෙයිනේ. ප්‍රවීණයන්ට එතකොට ගෙදරට වෙලා විශ්‍රාම්සුවේ ඉන්නකොට තේරේ නවීනයන්ගේ පාඩමකින් අපි හිංසාවක් නේ. අනේ අපිට මේ දේ අතපස් වුණා මේ දරුවන්ට අපි උදව් කරේ නෑනේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් ඉතින් ඉස්සරහට කොහොමද රැප් තමයි මං හිතන්නේ අවසාන වශයෙන් මම මේ දෙයක් කියන්නේ රැප් ආටිස්ට් කෙනෙක් ඉදිරියට උඩට එන්නනේ හැමෝම උත්සාහ කරන අපේ කාලේ රියැලිටි ෂෝවත් ඇත්තටම අපි අද වෙනකම් මේ රැප් කරා ඉන්නවා අපේටත් රැප් කරනවා නමුත් අපිට ඒ දේ තිබුණේ නැහැ. ඒතකොට අලුතෙන් රැප් පැක් කරන කෙනෙක්ට රියැලිටි ෂෝ එකට එන කෙනෙක්ට තමන්ගේ නිර්මාණය කිරීමේදී පෝෂණය තියෙන හොඳ ද්‍රව්‍ය අඩංගු නිර්මාණයක් වෙන තමා මොකද්ද කර යුත්තේ තමා කර යුත්තේ මොන කටයුත්තද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න අලුත් කෙනෙක්ට කලින් හිටපු ආටිස්ට්ලාට අනිවාර්යෙන් රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඒක තමයි එක. ඒ කියන්නේ මුලවමත ගුණොත් මේ කැපිලා යනවා දන්නේම තමන් දන්නේම නැතුව කැපිලා යනවා. මම දකින ගොඩක් අලුතෙන් එන අය ගොඩක් පරණ අයර බයින මම ඒක පොඩ්ඩ අවුල් ඒක සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඒක ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ දෙයක් කතා කරන්න කලින් ඒගොල්ලෝගේ ටැලන්ට් එක හරි අදා ගන්න ඕනේ. ඒ කියන්නේ රැප් ලියලා රැප් ප්‍රැක්ටිස් කරලා රැප් හොඳ ලියන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් මම හිතනවා ඒගොල්ලෝ හොඳ තැනකට ඇවි කියලා. තමයි ජීවිතේ විඳපු දේවා කරුණු කාරණා ගොනු කරගෙන රැප් එක තමා තමා නියෝජනය කරන් කරොත් තව සාර්ථකත්වයට හොඳ පදනමක් වෙනවා මේ තරම්. අනිවාර්යෙන්. අත්දැකීම් කතා කරන එක හොඳයි සාමාන්‍ය කෙනෙක් වුණාම. ඉතින් සුබ පතනවා අද ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා අපේ ප්‍රෝග්‍රෑම් එක සාර්ථක කරන් ලැබුණා. ඉතින් රැප් සිටි ලංකාවේ අංක එකේ ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් නොයිස් ටීවී හරහා තමයි මේක උගලන්ට දෙන්නේ. ඉතින් අපේ ප්‍රේක්ෂකයෝ නිරතුරුව අපිත් එක්ක මේ කොන්ක්‍රීට් බේස් එකක් වගේ ඉන්නවා අපිත් එක්ක. රැප් සිටි ආරින්තුරු මේකද අද චේනයිනා. චේනයිනා අවසාන වශයෙන් කියන්නේ ඔයාව සම්බන්ධ වෙන්නේ කොහොමද? මගේ YouTube channel එකක් අලුතින් මම පටන් අරගෙන තියෙනවා ෆිලා. මගේ social media අරවා වා සම්බන්ධ වෙන එක ෆෑන්ස්ලාට දොරටු විවරන්න. මගේ YouTube channel එකේ තියෙනවා චේනයි මියුසික් කියලා. ඒකෙන් තමයි ඉස්සරහට මගේ එන්න තියෙන solos ඔක්කොම එන්නේ. එතකොට මගේ Facebook page එක තියෙනවා චේනයි. එතකොට Instagram එක තියෙනවා චේනයි සෝසා කියලා ඉන්නවා. ඒ වලින් මට කතා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔයාලගේ අපුරු සාර්ථක වෙනවා. Thank you. Let's make some hip hop. Again.